එදා සිසිතුන වර්ෂයේ අභියෝග මැද වුණත් අපිට අවශ්‍ය සහල් සියල්ලම අප රට තුළ නිෂ්පාදනය කරගන්න පුළුවන් වුණා. බාස්මති සුළු ප්‍රමාණයක් කරනම වෙන කිසිදු සහලක් 2023 වර්ෂයට ගේන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ වගේම අපි නියඟෙන් පීඩාවට පත් වුණු ගොවි ජනතාව වෙත ආධාර ලබා දීමේ වැඩපිළිවෙල 80% විතර ආධාරය දීලා තියෙනවා. දැන් තියෙන කන්නේ මේ දවස්වල අස්වැන්න නෙලීම ආරම්භ වෙන මොහොතේ ලක්ෂයකට වැඩි අක්කර ගම්මතුරෙන් හානි වුණා. ඒ මොන හානි සිද්ධ වුණත් මේ වතාවෙත් අපිට සහල් විශාල අස්වැන්නක් ලැබෙනවා, වී අස්වැන්නක් ලැබෙනවා. එහෙස අපිට මේ අවුරුද්ද සහලෙන් ස්වයංපෝෂිත වූ අවුරුද්දක් බවට අපි පත් වෙනවා. ජනතා ආයුක්ත පෙරමුණ දිගින් දිගටම කියාගෙන යනවා මේ අපි ජලය විකුණන්න හදනවා කියලා. ඒක පට්ටපල් බොරුවක්. කිසිදු ආකාරයක කැබිනට් පත්‍රිකාවක් හෝ එවැනි කිසිදු සාකච්ඡාවක් තියලා නැහැ. එහෙම අදහසකුත් නැහැ. කීරි සම්බත ආනයනය කරාද? මහපරිමාණ අය මේක හංගගෙන ඉන්න නිසා මම දන්නේ 25000ක්වත් ජනාවේ නැමේ. අපි කන ඕගොල්ලෝ කන හාල් ඇති වෙන්න තියෙනවා. පාලන මිලට වැඩිය කිසිම සේත් මිල වැඩි වෙන්න ඉඩ දෙන්නේ නැහැ. රජය සතුව වී සහ සහල් සංචිත කොපමණක් තියෙනවද? රජයේ සතුව නම් එහෙම සංචිතයක් නැහැ. අපි වීයලේ මණ්ඩලයටත් අපි ඉල්ලුව, රජයේ ඉඳල් ඉල්ලුව, මුදල් අමාත්‍යාංශිනුත් ඉල්ලුව එහෙම සංචිතයක් පවත්වා ගැනීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න කියලා අපිට එහෙම මූල්‍ය ප්‍රතිපාදනයක් ලැබිලා නැහැ. මං හිතනවා මේ වෙන මොන දේ කරත් මේ මෝල් කාර්යයන්ට මූණ දෙන්න නම් රජයේ සතුව සිදුවන උණුසුම්පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.